රහසිගතව මේ පනත් කෙටුම්පතක් ගෙනල්ලා නැහැ. ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් වුණාම මේ පනත් කෙටුම්පත අධිකරණයේ අභියෝගයට ලක් කිරීමේ අයිතියක් තියෙනවා. එතකොට අධිකරණය විසින් ලබා දෙන තීන්දුව අනුව පාර්ලිමේන්තුව රජය කටයුතු කරා. අපි මීට මාස 12කට 15කට කලින් අත්විඳපු තත්ත්වය නැවත මේ රට තුළ ඇති නොවෙන්න අවශ්‍ය පියවර ගැනීම. ඉස්සෙල්ලාම අපිට කියන්න ඕනේ නියෝජ්‍ය කතානායකතුමනි, මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂවත ඡන්ද දෙන්නේ විරුද්ධව ඡන්ද දෙන්නේ කියන කාරණේ. එහෙනම් මුලින්ම විරුද්ධව ඡන්ද දෙන්න සහ දුර්මත ප්‍රචාරය කරන්න කටයුතු කරන අය අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා නම් අපිට තව කාලය ඕනේ මේ පිළිබඳව අධ්‍යයනය කරලා ඡන්දයක් ලබා දෙන්න කියලා. මං හිතන්නේ අපිට ඒක පිළිගන්න බෑ. මුලින්දම්ම අද මේ පනත පිළිබඳව මේ පනතේ අන්තර්ගතය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දීපු තීන්දු විශ්ලේෂණය කිරීම සම්බන්ධයෙන් කාලය ඉල්ලන කණ්ඩායම් කිසිම අවස්ථාවක මොන හොඳ දෙයක් රට වෙනුවෙන් කරත් ඡන්දයක් ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. අපි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවංකවම පිළිගන්න ඕන කාරණයක් තමයි නිලධාරීන්ට මහ බැංකුවට මුදල් අමාත්‍යාංශයට ලබා දිය යුතු නිදහස ලබා දෙන්න ඕන. මේ ඉදිරිපත් කරන පනත් කෙටුම්පත රටේ පවතින නීති පද්ධතියෙන් පරිබාහිර වූ ආයතනයක් ක්‍රියාත්මක කිරීම නෙමෙයි මේ බලාපොරොත්තු වෙන්නේ. මේ ස්වාධීනත්වයේ කියන වචනේ අද අවභාවිතා කරලා ස්වාධීනත්වයේ කියන වචනයට මුවා වෙලා තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කරන්නයි මේ යම් කණ්ඩායම් විටින් විට උත්සාහ කරන්නේ. ස්වාධීනව කියන වචනේ මොකද්ද මේ තේරුම් කරලා දීලා තියෙන්නේ? බලපෑම් වලට ලක් නොවි ස්වාධීනව කටයුතු කළා නිවැරදිව තීන්දුව රට වෙනුවෙන් ලබා ගැනීමේ නිදහස වගකීම ඉටුකරන මහ බැංකුවට අවශ්‍ය ස්වාධීනත්වය ලබා දීලා තියෙනවා. මේ පනත තුළින් සිදුවෙන්නේ අපේ රටේ අතීතයේ සිදුවෙච්ච වැරදි නැවත සිදු නොවෙන්න අවශ්‍ය වැටබැඳීමක් සිදු වෙනවා. එහෙනම් විශේෂයෙන්ම වගවීම සම්බන්ධයෙන් කතා කරා. මේ පනත් කෙටුම්පත වගවීම සම්බන්ධයෙන් අදාළ කරුණු අන්තර්ගතයක් තියෙනවා. හැබැයි අපේ රටේ අතීතයට බලපාන පරිදි නීති අනපනත් ගෙන එන්න පාර්ලිමේන්තුවට හැකියාවක් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එහෙනම් ඒකට වෙනම ක්‍රමවේදයක් සකස් කරලා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම යම් කණ්ඩායමක් කරනවා නම් ඒකට අපි බලපෑමක් ඇති කරන්නේත් නැහැ.